ෝන් කියල පිගන්නවා අදත්තුදගේ සපස් චනල ගතක වෙලා තමගේ ය දරුවන් සියල දෙනාම ඉතින් අද අපි කතා කරන්නේ යන මාතෘකාව තියනෙ දරුවනේ හෞුල්්‍යාපාර පාඩම්මලාවේ අවසාන පාඩම් කොටස හවුල්කරුවෙකු හවුල්ව්‍යාපාරයෙන් ඉවත්වයාමේ දී ගිනුම් සටහන් තබන්නේ කොහොමද කියන එක තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්න ඉතින් විඩියෝටයෝමනලින්වා තාමත්මගේ නල සස්්‍රයිබ කර ස ස්්‍රර කර දන් ස ප ද. චන ඒවාගේ මෙතන තින චටි ෙල්ලයි එකනක ලික් කරතිට පුළුවන් මගේ අලුත්ම ලටස්ට වීඩියෝස් වල තොරතුරු බලාගන්න ඒවගේ මෙස්බුකි මින්වා ලයි කරනු දයන් සම්පස්ුවෙන් කියලා ඒගෙනුත්පුලුවන් අට මගේ අලුත්ම තොරතුරු ලබාගන්න ඉති අපි බලමු කොහොමද හවුල් කරුවෙකු හවුරුලයා පාරෙන්නිවත්්‍යයාමේදී අපි ගිනුම් සටහන් සටහන් කරන්නේ කියල්. හුල්කරවෙක් කවුල්්‍යආපාරයෙන් නිවත්්‍යයාමේදී දරුවනය අපි පියවරයන් කිහිපයක් ඇටති ගනුම් සටහන් පිළියල කරන්න ඕනේ. එතකොට ඒ පියවරයන් ගැන තමයි මමන්නේ ඉඳඟට කතා කරන්න සූදානම් වෙන්. ඒයට ම පියවර කිහිපයක් කතා කරවා පලමු පියවර දෙවන පියවර සහ අවසාන පියවර වශයෙන්. එදර මම පියවරයන් ටික ඕගොල්ලන්ට මුලින්ම කියනව නම් අපි මුලින්ම කරන්න ඕනේ ඉවත් යන හවුල්කරුගේ ජංගම ගිනිමේ ශේෂය ප්‍රාක්තන ගිනමට මාරු කරන එක. එවගේම දෙවනි පියවර විදිහට හෞුල්්‍යාපාරේ කීර්තිනාම ගැලපීම අපි සිදු කරන්න ඕනේ. එවගේම අවසාන පියවර විදිහට හවුල්කරුව ඉවත් කරන්න ඕ. එතද රිවත් කිරීමේ දෙයාට මුදල්ග වයිනම් අප එක විදිහකට ගෙනම් සටහන්තියෙන ඉවත්වයා මේදීයේ ගෙවන් ඕන මුදරණ අයිගිනමකට මාරු කරනෝන අපි එක විදිහකට ගිෙනුම් සටහන් තියෙන. දැම්ම මේ දිත්ව සටාන්ටික කියන්න ගියතුයාට මේ එක තේරුම් ගන්නා මාරු එක නිසා අපි සුළු උදාහරණයකින් මේක තේරුම් ගම්. දැන්දරුවුණේ මම මෙතනවාට දීලා තියෙනවා ABC හෞුල්්‍යයාපාරයේ දෙදස් දහනමයයි හතරයි එක දිනට පහත ශේෂයන් ඔබට දී ඇත කිය. ඒ අර්ති කියනවා හවුල්කරුවෙන්වා ABC කියලා ප්‍රාක්්ධන ගිරුම්මල ශේෂ සහ ජංගම ගිරුම්මල ශේෂ මෙතනැතුළත් වෙන. හවුල් කිවිසුමට අනුව හවුල්කරුවන් ලාබාලාබ දෙකට දෙකට අනුපාතයට පෙදාගනී කියලා තියෙනවා එවගමතින දෙදා සිස්සයි තුනයි තිස් එකදින. C හෞුල්්‍යාපාරයෙන් නිශ්්‍රමගාතර එහිදී ඔහුට ගෙවිය ුතු මුදලින් පනස්ථාහක මුදලක් එදිනමගවා ඉතිරිය ණයගිණුමකට මාරු කරන ලදි. එහිදී කීර්තිනාමය හැටදාහකට අස්තමේන්තු කලාතර, A.AB. ලාබාලාබ සම්ව වෙදාගැනීමට කැඳවිය. ඔයාට කියනවා හවුල්කරු විශ්්‍රාමයමට දාළ ගිණුම් සටහන් පිළියල කරන්න කිය. එදඩු දරුවනි මං ොලින් මේ හෞුල්්‍යයාපාරේ ප්‍රා්ධන ගිණුම්ල සහ ජංගම ගිනුම්මල ශේෂය විදිහට දාගන්න. ඒ අනුව අපි ප්‍රාක්තන ගිණුමේ සහ ජංගම ගිණුමේ තියෙන ශේෂටික දරුවෝ මෙන්න මේ විදිට අපේ ප්‍රාග්ධන ගෙනමටයි ජංග ගිනමට දාගෙන තිය. ඒන අපි පලවෙෙන පියවරගිදිහට කරන්න ඕනේ කිසියම් හවුල්කරුවෙක් හෞුල්්‍යාපාරයෙන් විශ්්‍රාමයාමේදී. ඒ විශ්්‍රාමයන හවුල්කරුගේ ජංගමගිනුමේශේෂය ප්‍රාක්තනගිණමට මාරු කරන්න පලවෙෙනටම කරන්න ඕනේ. ඉවත්ව යන හවුල්කරුගේ ජංගමගිනුමේශේෂය, ප්‍රාක්තනගිමට මාරුකරන එක. දැන් බලන්න ඉවත්ව යන හවුල්කරු කවුද කියලා. සී තමයි හෞුල්්‍යාපාරයෙන් විශ්්‍රාමයන්. එතකොට අපි එහෙනම් මුලින්ම කරන්න ඕනේ සීග ජංගම ගිනිුමේශේෂය තියෙනව ලක්ෂයක්, එහෙනම් මෙන්න මේ ලක්ෂය අපි පල්ල හාට අරගෙන අන්න ඒ ලක්ෂය අපි හර කරනවා ජංගම ගිණමටම හර කරලා ඒ වටිනාගම අපි ප්‍රාක්ධනගිනුමට මාරුක. එතකොට සීග ජංගම ගිනුමේශේෂය හර වෙනවා ලක්‍ෂයා ඒක ගිහිල සීගගේ පාක්තන ගිණුමට බැරවෙනවා ලක්ෂයක්. මෙතන ප්‍රාග්ධන ගිනුම ලියනවා ජංගම ගිනුම කියලා ඒවගේම අපි ජංගම ගිනුම ලියනවා ප්‍රාගධන ගිනුම කියලා ප්‍රාධන ගිනුම කිය ලිය හො ඒ අනුව අපි මොකදගර ස්භලවෙ නිපියවර ඉවත්වයන හවුල්කරුගේ ජංගමගිනු මේේශේෂය ප්‍රාක්තනගනිිට මාරු කරන. එනම්ඔන්න ජංගමගිනු මේේශේෂය අපි ගත්තා ඒක ප්‍රාක්්ධනගනිම මාරු කර. දෙවනි පියවර විදිහරපි කරේ දරුවෝ. කීර්තිනාමය ගලපනේ දැම මේ හවුඩා පර පාඩම් බලාක් විඩියෝකෝගලට කතා කල තිනවා ීර්තිනමේ ගැටලූ පොද කරන්න කියලා. ඔයාට මතකැතන් පල්ෙ හන් ිස්ටුෂණ එක විඩියෝගතිනාව බලන්න පුළවා. ඇද කීර්තිනාමය ගැලපීම තමයි අපි ඊළඟට කරන්න සූදානම් වේ. කීර්තිනම ගැලපී මිතාම ලේසෙ කොහොම අපි කීර්තිනමය ගලපනව කිව්ේ. පැරණ අනුපාතයට බැර නවානුපාතයට හර. ඒ කියන්නේ මොකක්ද. බලන් මෙතන කීර්තිනමයේ දීලතියෙනවා හැටදාහක්. එහෙනම් පැරණ අනුපාතිය මොකක්ද හවුල්ගි විසුමට අනුව හවුල්කරුවන් ABC ලාබලාප දෙකට දෙකට එක අනුපාතියට තමයි බෙදාගෙන තියෙන්. ඊට පස්ස කියනවා ABCAB. ලාබලාප සමව බෙදා ගත්ත එහනම් පැරණි අනුපාතිය තුන් දෙනාමිදිිද්දිය ABC තුනමිදිද්දි පරණිය අනුපාතය දෙට එක එනස්ස විශ්්‍රාම ගිහාම නවානුපාතය සම්සම. එ දැන් ීර්තිනාමය හැට දාහක් තියෙනවා. එ මේ හැටදාහක කීර්තිනාමය ප්‍රාග්ධන ගිණුමට අපි බැරකරගන්න ඕන කීර්තිනාමය කියලා කී අද ද පැරණ අනුපාතියට බැ එනයි හැටදාහ දෙකට දෙකට එකගෙන හැටදා දෙකට පහම්බදල දෙකින් වැඩි කරහම විසි හතරදාහයි ඊට පස්සේ විසි හතරදාහයි. ඊට පස්සේ දොලොස් දාහත් කීර්තිනාමය කියලා පැරණි අනුපාතයට බැරකරනවා. ඇස ප්‍රාග්ධනගෙනුමටම කීර්තිනාමය කියලා නව අනුපාතයට හරකරනවා කිය අදද අර හැටදාහවටිනාකම තිස්දාහ තිස්දාහ. ඉතාමලේ සිමුකද කර අපි කීර්තිනාමය පැරණි අනුපාතයට බැර. නවානු පාතයට හර මුලින් අපිකර ජංගම ගිනුමේශේෂය ප්‍රාග්ධන ගෙනමට මාරුකර කිඩස් දෙවනි පියවර පිදිට කීර්ති නාමය ප්‍රග්ධන කිරෙන ගැලපු පැරණියනු පාතිට බැර කරල නවනු පාතයට හරකර. තුන්වැනි පියවර හවල්කරෝ විශ්‍රමය වන්න තමයි ෝ. පර විශ්‍රාමය අමද්දි බලන්න දැන් සීට ගෙවන්වන මුළලුවටිනාගම කියද ලක්ෂ දෙකයි ලක්ෂයේ දොස්දාහයි කියන්න තුන් ලක්ෂ දොස්දාහයි ඒ තුන් ලක්ෂ දොලස් දාහදාගන්නවා මෙතන හර පැත්තර. මෙයාට මේ විදිහට බලද්දි සීට ගෙරිය යුතු මුඩුුවටිනාකම තුන්ලක්ෂ දොළොස්දාහක් මේ තුන්ලක්ෂ දොළොස්දාහෙෙන් මේ ගොල්ලො කියන්නේ ගෙවිය යුතු මුදලින් පනස්දාහක මුදල් එදිනව ගෙවා. එහෙනම් මුලින්ම මේ තුන් ලක්ෂ දොළොස්දාහෙ පනස්දාාහක් මුදල් ගෙවන. එනම් පනස්දාහක් මම දාන මෙතන මුදල් කියලා කියක් දානවාද පනස්දාහක් දානව මුදල් කිය. ඉතිරියන අය ගිනුමකට මාරුපෙරනව කියලා කිය එ තුන්ලක්ෂ දොළොස්දාහෙන් පනස්දාහක් ගිියාම අපි කරන්න මොකක්ද මෙතන තුන් ලක්ෂ දොළොස්දාහ අඩු කරනවා තුන්ලක්ෂ දොළොස්දාහෙන් පනස්දාහක තු රිතිරි වෙන දෙ ලක්‍ෂ හැට දෙදාහා අපි දානවා මොකක් කියලද නය ගිනුම කියලා සීගෙන අය ගිනුමට අපි දාගන්න න ගිනුම කියලා. සීගෙනය ගෙනමට අපි දාර්ගන්න වගහිල මෙන්න මෙතර රූ කරගෙනක සීගෙනය ගෙනුම දෙලක්ෂැහැට දෙදාහක් සීගෙනය ගිෙනමට බැර කරගන්නවා මොකක් කියල දවිදාගන්න. ප්‍රාක්ධන ගිෙනුමෙන් කිය. මෙතන ප්‍රාක්තන ගෙනමෙන් කියලා සීගෙනයගෙනමට බැර කරගන්න. ඉතාම ලිස් මොකක්දි කරේ නැවත මතක් කරන්නවා නම් පලබිණ පියවර විදිහට ජංගම ගිනුමේශේෂය ප්‍රාක්තනගිනුමට මාරු කරා. දෙවැනි පියවර විදිට හවුල්්‍යපාරය කීර්තිනාමේ ගැලපුවා පැරණිය අනුපාතයට බැරණවානුපාතයට හර ඊට පස්සෙ තුම්වෙනි පියවර විදිහට ඒ විශ්‍රාමයාව විශ්‍රමය වද විශ්්‍රාමයන පුද්ගලයාගේ කෘතුවගත්ත, ඒකතුව අනික් පැත්තරදා ගත ප්‍රාග්ධන ගෙනේ දැන්ඒකෙන් මුදලින්ගවෙනමක ලකුවා පනස්දාහක්. එළගේ පනස්තාා හමුදල්ගෙනමට දාලා ඉතිරිය අයගෙනුමකට මාරු කර. මෙ මේ ගනම ගන තයි දරවා හවල්ලාා පනති හති ස්ථාන වකන්තේද ට ව්. හවුල් ලාචා පනත හතිදනවගන්තය කියෙලදිෙන කිසියම් හවුල් කරුවෙක් හවල්්‍යාරෙන් ඉවත්ව යන ටක. ඔහුට ගෙවිය යුතු මුදල නොකවා එය නයගෙනමකට මාරු කරයි නම්. අදාල නය සඳහා වාර්ෂිකව සීයටට පහක පොලියක් ගවන්න කෙලේ න මේවාගේ අවස්ථාව. හවුල්කරු ඉවත් වෙලා යනවා. එයාට ගවන්න ඕන මුදල ගෙවන්නේ නෑ දෙලක්ෂ හැට දෙදදාහක් එක නෑ ගෙනුමකට මාරු කරෙනවා. එන හතලිස් දෙවන වගන්තේට නුව මෙන්න වේ නයට වාර්ෂිකව සීයට පහක පොලියක් කිව්වත් නැතත්. ගාන තුළ කිව්වත් නැතත්. අන්තර්ගත කරන්න ඕ ගලපන්නෝ. දර සරලව කියනවනම් හෞුල්ල්‍යාපාරයක හවුල්කරු විශ්්‍රාමයාමේදී ඔන්න ඔය ගැල පිළතුන තමයිකර. නොද පිකරේ මුලින්ම් අපිකරේ පළමු පියවර විදිහට ඉවත්්‍යය නහුල් පරගේ ජංගම ගෙනීමේ ශේෂ, ප්‍රක්්තන කිීමට මාරුකර ජංග ගෙන මාර කළ ප්‍රක්්තනකිෙන බැකර. එඩට හුල්ල පර ීර්ති නාමය ගලපුවා එකැන ප්‍රාග්ධනගෙනම තුළින් පැරණ අනුපාතයට බැරකල නව අනපාතලක ීර්තිනමය හරකර. අවසාන පීවර විදිරි ඉවත්කිරීම දී මුදල්ගගේවද්දි ප්‍රාග්ධනකිෙනම හර කල මුදල් ගෙනම බැරකරා ඉවත්්‍යයාේදී නයගෙනමට මාරුරද්දි මෙන්න මේ ප්‍රාග්ධනකිෙනම හර කල අයගෙනට බැරකර. අපි අභ්‍යාසයක් කතා කරා මෙන්න මෙතන තව වැදගත්දයක් තියෙනවා ඉවත්ව යන දිනය අනුව ගිෙනුම් සටහන් තබන ආකාරය දැන්තරු මෙතන්දියවුලුවට දාගන්න ඕනේ කිසියම් හවුල්කරුවේ හවුල්ලා පාරයෙන් ඉවත්වයාම වසර මුලදී සිදුවෙනවන ඒ කියන්න මෙන්න අපි ගාන හැදුව ව තත්වය දැන්ගයිම මේ වසර මුලදී කියීල කියන්නේ මෙතන තිබ ආරම්භක ශේෂයන්ටික විතරයි තර මේඇැලව ජංගම කිෙන ඇතරේ කීරම මේ මනවාද පැටුූ පිට පසේ ප්‍රක්්ධන පොලී ලාබකොටස් එව මුකුත් දලපල තිබෙන. එව ගලපන්න කලින් නිසාම මේකට අපිට ආරම්භ ශේෂ කියල නික හිතන්න පුළුවන් තර මේ විදිර ආරම්භ ශේෂය දීලා තියෙනවන එකන හවුල්කරුව එකක ඉවත්වයන්නේ අවරුද්ධ මුල දිනං. මුලින්ම හවුල්කරු ඉවත් කර. හවල්රුවන්ට අදාල අනෙුත් හවුල්කරුවන්ට අදාළවන පරිදි කිනුම් සටහන් තියන්න හොන් ඒක ඇන්න මුලින්ම්ම මේ විදදිහට මේ හවුල්කරුවේ ඉවත් කර එතකොට දැං අවුරුද්ධතුලිතුරවෙෙන A.AB. විතරයි එතුොඩේ අවුරද්ධි කලබන ප්‍රාක්ථන පොලි ලාබ කොටස් කියන ඒවා අදාළ වෙන්නේ ඒටයි Bටයි විතරයි. මුලින්ම හවුල්කරු ඉවත් කරලා ඊට පස්සේ අනත් අයට කිෙනුම් සටහන් තියනවා. ඒවගේම දැන් කිසියම් හවුල්කරුවේ හවුල්්‍යපාරයට ඉවත්වයාම වසර අගදී සිදුවෙන වනම් හුල්ල්‍යාපාරයෙන් කෙසියම් හවුල්කරුවක් කිවත්වයාම වසර අගදී සිදුවෙන වනම් සියලු ගිනුම් සටහන් තැබීමෙන් අනතුරුව හුල්කර ඉවත්ර න ඒ ැන දාහරණයක් විිදිහට ගත්තොත් දරුවෝ තැන් මේමම් මුොලින්ම පෙන්නුමේ ඔයාට හවල්කරුව හෞුල්්‍යාරයෙන් මුලද ආරම්භ ශේෂ විතරයිනි තැම්බලන මේ අ්‍ය අසේදී මේ අපි කලින් හදකු අභ්‍යාසයක් එතකොට ලිහ බස දිහබලද මේ අබ්‍යාසය හවල්කරුතුන් දෙෙක් ෙර දින ප්‍රාගධන පොලි ේතන ලබකොටස් සේගොල්ලන්ටම ගපලතිය දර හිතන මේක සී විශ්‍රාමයන වගේ පතර මේක දිස විශ්්‍රාම ගියොත් මේ ඔක්කොම ගලපල ලාබ කොටසූත් බෙදුවට පස්සේ තමයි මේකගේ ජගම ගිනුමේශේෂය ප්‍රාග්ධනගිරමට මාරු කරලා ීර්ති න ල විශ්‍රමය. මමේ සරලව කියන්නේ කිසියම් හවුල්කරුවෙක් කවුල්්‍යආපාරයෙන් ඉවත්වයාම වසර අගදී සිදුවෙන. වනම් සියලුම ගිනුම් සටහන් තබීමෙන්න රේගැනමකදද ඔක්කොම ගලපල ලාභ කොටසුත් බෙදුවට පස්සෙ තමයි. ප ාගද ගම න ේෂේ ප්‍රාක්්න කිනම මාරුරල ීර්ති නම ගැල ගෙනනම් සටහන්තියනේ හවල්ර ප කරන්න සල ට දාග ේර්තිනමේ කීරිතිනමය සහ හෞුල්කරවේ ඉවත්්‍යම ගලපී නිතා සරලයි කරවනේ ජංගම ිෙන ේෂේ ප්‍රක්්තන කිරීම මාරුකර ඒර්තිනය ගැපව ඉත් කර ඒ ඒවත් කිරීම සිදුවන්නේ අවුද මුලන මුලදම වත් කර ඉන්න හවල්කරෝ දෙන්න විතක් ගිනුමටහන්දේ ඒත් කිරීම දන අවරුද ගනන්. සාමාන්‍ය පරිදි ගිනම් සටහන් කියලා ලාභ කොට සුන්්ජලපුවාට පස්සේ අර ඉවත් කරන හුල්කරුව ඉවත් කරන ඇති මංහිතරම හොඳ අවබෝධයක් ලැබෙ නැති. කොහොමද හවුල්කරුවත් ඉවත්ව්‍රයානේදී අපි ගිනුම් සටහන් සටහන් කරන්නේ කියලා. ඒවගේ මගලට මතක් කරන්නවා. ගොල මේ ලංකාප කොහේ හිටියත් ඔයාට ගිනුම් කරන ගැටලුවක් තියෙනවනන් ගිනම් කරනය සම්බන්ධ පාඩමක් මගින් අහගන්න පුළුවන් ඔයා ගිනුම් කරන සම්බඳධ පාඩමක්කමාරණගේ නිශ්ිත පාඩම මටකෝල්ලකත්දීලා සම් කියන ඔන්ලයින් අප කරට ඔන් Onlineයින් ප්ලාසකක් විදිහට අට දන්නැති පාටන් කියල දෙන්න පුළුවන්. එදින් දරුවනේ ඕගලන්ට ආාධනා කරන දන්නති විශෂයරු ප්ලාස්සකත් ෙර කරනන්නන්නන් ඉන්දජ ලාස් ක ප ලස දිර මට කතා කර ඒගේ කොම දිස්ත්‍රික් කනවා යන්න මට පුළන්ගේ ගෙදරමවිල්ලා ඔයා දන්න විේරන කියල. ඉන්ජ පස් ග පලස්තිට කතා කරන්න ම ඉන්නෝගලන්ටු දවකරම් ඇති මං හිතන ඔයා හොඳ අවබෝධයක් ලබා ගන්නේ ඇති කියලා කොහොමද මේ හවුල්කරුවකු ඉවත්වයා මේ දී අපි ගෙනුම් සටහන් තබන්නේ කියලා එලින් අපි මේ වගේම තවත් වැදගත් පාඩමක් සමඟ හොගලංම නැවත හමුවවෙන්නම් එතෙක් කෝගලන්ට බෙහිවින්ම ස්තුූතියි.